සුරයන් මැදෙහි එක් මහා සංග්‍රාමයක් සිදුවීමට යන බව හැඟෙනවා. කිසිදු අස්ත්‍රයකින් හෝ ශස්ත්‍රයකින් නසා දමන්නේ නැහැ කිය අසුරයන්. ත්‍රිදේවයන්ටවත් කිසිදු හානියක් සිදු කළ නැහැ කිය අසුරයන්. තවමත් අමරණීය අපරාජිතව සිටිනවා. මේ මහා විනාශය නැවැත්වීම උදෙසා ඇත්තේ ඒකමාත්‍ර උපායයි. දේව අසුර සංග්‍රාමයයි. සාවත් විනාශයක් පැතිරෙවි. දන්නේ නැහැ කිනම් ප්‍රතිඵලයක් හිමි වේද කියයි. මෙහි මෙලෙස එක්කාසු වීමට කාරණය මා දන්නවා. විනාශකාරී සංකේතයන් මාහට එසේම දේවි පාර්වති හට දර්ශනය වූවා. මූෂිකාසුර නම් එක් අසුරෙක් පමණයි. නමුදු මෙවර භයානක අසුරයන්ගේ සම්පූර්ණ සේනාවක් අපමත ආක්‍රමණ සිදු කරනු ඇත. නමුදු ප්‍රභු, කෙදිනතෙක් අප මෙලෙස නිරන්තර අසුරයන්ගේ ආක්‍රමණ ඉවසා සිටින්නද? කෙදිනතෙක් අප ඔවුන් කෙරෙහි බයෙන් සිටින්නද? අප සින්දුරාව පරාජය කළා. ළඟින් මගේ රුවැත්තේ රුචාය ගජාසුර අවසන් කර දැමුවා. නමුදු එක් අසුරෙක් නෂ්ට වී යනවත් සමගම තවත් අසුරෙක් ඔහුගේ ස්ථානයටම පැමිණෙනවා. ප්‍රභු, සැබවින්ම මෙම භීෂණ චක්‍රයේ නපට කිසිදා මුක්තවු නොහැකිද? භීෂණය නොවේ දේවරාජ, එම චක්‍රය පූර්ණ විශ්වයෙන්ම පවතින්නක්. එහි සදා යහපතත් අයහපතත් මැදෙහි විජය උදෙසා යුද්ධයන් සිදුවමින් පවතිනවා. එනිසා දේවතාවන් වේ නම් අසුරයනු සිටිනවා. මන්ද විනාශයෙන්ම නව ආරම්භයක් ලබා ගන්න හැක්කේ. නමුදු අප අපගේ ධර්මයන් ඉටු කළ යුතුයි. මේ දුෂ්ටතාව අවසන් කර ලෝකය ආරක්ෂා කළ යුතුයි. සත්‍යක්‍ය මහදේව, නමුදු කුමන හෝ විටක
අසුරයන්ගේ ප්‍රහාර සිදුවද්දී නිර්දෝෂීන් බොහෝමයකට දිවි අහිමි වෙනවා. එසේම ප්‍රභු මෙතුවක් කල නම් අප අසුරයන්ව පරාජය කිරීමෙහි සඵල වූවා. නමුදු සදා එසේ වේවි කියා කවරකුට පවසනු හැකිද? ඇතැම් විට අනෙක්වර අපට දුෂ්ටයන්ගේ දුෂ්ට බව අභිමුව දෙතනින් වැටීමට සිදුවේවි. ප්‍රභු, ඔවුන්ගේ ප්‍රහාරයන් වලට සියල්ලන්ට පූර්වෙන් මමයි හසු. ඔවුන්ගේ සියල්ලන්ට ප්‍රථම ලක්ෂ්‍ය වනුවේ ස්වර්ගයයි. ප්‍රභු, මෙම අසුරයන් සමග බැඳි චක්‍රයෙන් මුක්තිය ලබා ගැනීමට කිසිදු උපායක් නැතිද? තාරකසුර, ගජාසුර, සිංදූර, ඔවුන් සියල්ලන්ගොම ඔබ ඇතුළු අප සමගේ ශක්තියෙන් එක්කාසුනේ පරාජය කළේ. නමුදු ඔවුන්ව යම් දවසකදී අපහට පරාජය කළ නොහැකි වේවි. එවිට කුමක් වේවිද ප්‍රභු? ඒ පිළිබඳ කල්පනාවෙන් මා විචලිත වනවා. ප්‍රභු, මේ උදෙසා පූර්වයෙන්ම ස්ථායි උපායක් ඉදිරිපත් කරනවා. අනික ප්‍රභු, යුද්ධයේදී ජයපරාජය ඕනම් පාර්ශ්වයකට හිමිවනු හැකි. අප සත්‍යයට සහය වුණු නිසාවෙන් සදා විජයප්‍රාප්ත වනුයේ අපමයි කියා නිශ්චිත කරලනු නොහැකිනේ. අනික සත්‍ය උදෙසා සදා යුද වැදුනායි කියා අප ජයගන්නා බවට කෙසේ නම් අප නිශ්චිත කරලනද ප්‍රභු? එසේයි මා දේව, බ්‍රහ්මදේව, මා දේවතාවන්ගේ එම කතනය සමග එකඟයි. දේවතාවන් සපල වේ යයි විශ්වාසය සමගම එම අසුරයන් පරාජය කිරීමට කිසියම් උපායකුත් සොයාගත යුතු වනවා. මාගේ විචාරය නම් දේවතාවන්ගේ දේවතාවකු සිටිය යුතුයි. සියල් දේවතාවන්ට නිසි දිසාව පෙන්වීමට, ඔවුන්ට පූජා පැවැත්වීමෙන් ඔවුන්ගේ කාර්යන් මංගල විය යුතුයි. මා පැවසුවා නොවෙද මූෂිකේනි, අප සඵල වේවි කියා අපේ තැනට පැමිණියා. එසේ ප්‍රභු, මාගේ ප්‍රස්තාවනාවත් එයමයි. ඍෂි අගස්ති ලබා දුන් උපදේශානුසාරයෙන් අප අතරින් කිසියම් දේවතාවෙක් තෝරා ගත යුතුයි. අන් සියල්ලන්ටම වඩා පූජනීය වූ ඔහු කෙරෙහි පූජා පැවැත්වීමෙන් අපගේ කාර්යයන්ට පැමිණෙන බාධා හරණය විය යුතුයි. එසේ පූජා නිසාවෙන් ඔහු දුෂ්ටයන්ගේ මගේ ප්‍රාකාරයක් බවට පත්වී ඔවුන්ගේ මගට බාධා උත්පන්න කළ යුතුය. මා එයට එකඟයි. අප එක් දේවතාවක් තෝරාගත යුතුයි. ප්‍රථම පූජ්‍ය වන්නා වූ ඔහු දේවතාවන්ගේ බාධා හරණය කරනවා සේම අසුරයන්ගේත් බාධා හරණය කළ යුතුයි. ඔහු දේවතාවන්ගේ දේවතාව විය යුතුයි. එම දේවතාව හට සම්මිලිත අසුර ශක්තිය පරාජය කිරීමේ සමර්ථ බවක් තිබිය යුතුයි. එසේම සදා අපට සහාය විය යුතුයි. නමුදු පැනේ තවමත් එතනමයි. කවුරුන් වේවිද? දේවතාවන්ගේ බාධා නසන, එසේම අසුරයන් හට බාධා සිදු කරන දේවතාවන්ගේ දේවතාවා විය යුතුයි. දේවතාවන්ගේ දේවතාවන් මාගේ විචාරයන්ට අනුසාරයෙන් මේ බොහොම වැදගත් පදවියට ප්‍රාප්ත වන්නා අප දේවතාවන් අතරින්ම කෙනෙක් විය යුතුයි. නාරායන නාරායන, ඔබ සැම දේවතාවන්ට දේවරසි නාරදකේ ප්‍රණාමය. ප්‍රණාමය ත්‍රිදේව, ප්‍රණාමය මාතා. දැන් තිබෙනා වූ පැනය සමස්ත දේවතාවුන් අතරින් කවුරුන්ද සර්වෝත්තම, කවුරුන්ද ජගතම පුදුනුවේ සර්වපතම? විචාරයේම නිමග්නයි. දුෂ්කරයි. නාරායන් නාරායන් නාරායන්.
නාරායන නාරායන මාගේ විචාරයේ ඒට පිළිතුරක් වේ අත්‍යන්තයෙන්ම පහසු ප්‍රථම පූජ්‍ය ලෙස දේවරාජ ඉන්ද්‍රයි ප්‍රාප්ත විය යුතු ඔබගේ විචාරය කිමෙක්ද මහදේව එසේද එවිට ඔබ එම නිර්ණයට පැමිණියේ කෙසේද දේවරිෂි නාරායන නාරායන දේවරාජීන්ද්‍ර නොවේද සමස්ත දේවතාවුන්ගේ අධිපති එනිසා ඔබ දේවතාවුන් අතරින් ඉන්ද්‍රදේව ප්‍රථම පූජනීය බවට පත්වේවි එයින් ඔබ කිසිවෙකුටත් කිසිදු හානියක් සිදු නොවේවි අනිකයට කාරණය ඔහු සිදු කරවන වර්ෂාවෙන් උත්පන්න වනවා ධාන්‍ය එයින් සමස්ත දේවතාවන්ට ප්‍රාප්ත වනවා යාගයට ඌමනා කරන භෝජන නිසන්දේහයෙන්ම මාහට කිසිම සන්දේහයක් නැහැ දේවරාජ පදවිය ප්‍රාප්ත විය යුතු බවට සියල් දේවතාවුන් අතරින් ප්‍රථම පූජ්‍ය කමා කරන්න ත්‍රිදේව දේවරාජ ඉන්ද්‍රගේ අභිප්‍රාය දැනගැනීමට පූර්වයෙන් ඔබ සැමගේ අනුමැතිය අත්‍යවශ්‍යයි ඉදින් අනුමැතිය වේනම් කුමද්ද ඔබගේ අභිප්‍රාය දේවරාජ ඉන්ද්‍ර දේවරිෂි නාරදගේ මතය සමග මා එකඟයි යම් හේකින් ඔබ සැම එකඟ වේ නම් නැහැ නැහැ මා එයට එකඟ වන්නේ නැහැ මා නොමැතුව කිසිදු දේවතාවෙකු හට යාගයට රැසි අග්නිය ලැබෙනුයේ කොයිබින්ද දේවරුචි නාරද අග්නිය මගින් සිදු කරනා ලබන ආයාචන මාගේ දේවි සුහා විසින් පිළිගෙන දේවතාවන් වෙත සමීප කරවනවා සත්‍ය කියනවා සත්‍ය කියනවා ඔබගේ කතනය සර්ව ලෙසින්ම උචිතයි අග්නි දේව මන්ද අග්නියකින් තොරව යාග හෝම පැවැත්වීමක් සිදු කරනු නොහැකි එවිට අග්නිය යනු වායුව මගින් කුමක් දේව ඍෂි නෑ කුමක්වත් නැහැ නෑ නැහැ සැබවින්ම මනසෙහි එක් විචාරයක් වූවා උත්පන්න නමුදු අග්නි දේවගේ කතනයට සැවම වූවානේ එකඟ කෙමුදු විචාරයක්ද උත්පන්න වූයේ දේව ඍෂි යම් හේකින් ඔබේ අනුමැතිය වේ නම් පවසන්නද මාය එම විචාරයේ මෙයයි වායුදේව අසන්න සැබවින්ම අග්නියක් නොමැතිව යාග හෝම පැවැත්විය නොහැකි එලෙසින්ම වායුවක් නොමැතිව අග්නිය පැවැතීමත් විය නොහැක්ක උචිතයි මාමතුරු ජීවිතය පවතිනුයේ සැමගේ ප්‍රාණය මාමතයි පවතිනුයේ මාගේ නොවුන්ට වන බලපෑම නතර වුවහොත් සියල් ප්‍රාණීන් ව්‍යාකූල වී යාවි සියල්ලොම අවසන් වී යාවි එම නිසා ප්‍රථම පූජ්‍ය විය යුත්තේ මමයි සත්‍යයක් කියනම් ප්‍රථම පූජ්‍ය දේවතාවා තෝරා ගන්නවා නමුදු ඔබ සැම මා කැඳ වූයේවත් නැහැ ප්‍රණාමේත්‍රදේව නාරායන් 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 මේ කෙබඳු අන්‍යායක්ද දේවරාජ ඔබ විසින් යමරජහට ආරාධනා කළේ වද්දටිද එතුළ කිමෙක්ද ඔබගේ මේ අභිප්‍රාය නාරායන් නාරායන් යම් හේකින් මාමාගේ කාර්යයන් නැවතුවහොත් ලොවතුලින් මෘත්‍ය චක්‍රය අවසන් වී යාවි එවිට ලෝකයේ හට කුමක් සිදුවේවිද ඔබ සැම ඒ පිළිබඳව විචාරා බැලුවාද
කිසිවෙකුටත් නරකාදිය හෝ මෘත්‍ය දණ්ඩනය පිළිබඳ බයවත් නැති වී යා. එහි අර්ථය සෑම දෙස අධර්මයේ පැතිරී යන බවයි. සත්‍ය කියනවා. එහි අර්ථය ජීවේත් මෘත්‍යේත් සන්තුලනය එය විසිනුයි ස්ථාපිත කරනුයේ හැදියාවෙහි බන්ධනය. නාරායන් නාරායන් ඔබමනේ ඔහු යම රජ ඔබ මතමනේ මේ සීලමු දේවල් පවතිනුයේ අවශ්‍යෙන්ම නිසන්දේහෙන්ම ඔබමයි ප්‍රථම පූජ්‍ය බවට පත්විය යුත්තේ. ඔබට ඒට අධිකාරීත්වය ඇත්තේ මන්ද ඔබගේ ප්‍රකෝපය අවදි වුවොත් හුදෙක් ජලයටත් නොහැකි වේවි. ජලය නොමැතිව ජීවයක් පැවතිය නොහැකිනේ. එවිට වරුණදේව ඔබයි ජලය උත්පන්න කරනුයේ. එනින් වරුණදේව ඔබ ලෝකයේ ජලය විහිීන කර දැමුවහොත් ලෝකයේ නෂ්ට වී යාවී. එයමයි මමත් පැවසීමට සිටි. ඉඳින් බන්ධන ඔබ නොපැවසුවේ. වරුණදේව ඔබ නිසා වෙනුයි චලනයන් සිදුවනුයේ සමස්ත චක්‍රයේ. චක්‍ර කාල චක්‍රය මාගේ වැදගත්කම සැමට ඉහලයි. ඉදින් මේ මා විසින්ම මුවින් පැවසිය යුතුද? කිසිසේත්ම නැහැ. අප සෑවමය පිළිබඳව දන්නවා. සූර්ය දෙවියන් ප්‍රකාශය ලබා දෙනවා. එම ප්‍රකාශ මගිනුයි අප සැමගේ දිවිය අප පවත්වා ගනුයේ. එම කාරණය මත සූර්ය දෙවියන් ප්‍රථම පූජ්‍ය ප්‍රථම පූජ්‍ය බවට පත් වී යුත්තේ හුදෙක් ජගතේට යහපත සිදු කරන්නේ පමණක්ම නොවේ සූර්ය දේව. ඔහු විසින් ජගතය නිසැකවම ආරක්ෂා කළ යුතුයි. මාතා පාර්වති, ඔබ දන්නවා ඇති නොවේද? අද දේවලෝකයේ සතුව ස්වර්ගයේ තිබෙන්නේ නම් ඒ හුදෙක් කුමාර කදිර නිසාවෙන් බව. කුමාර කදිර යම් හේකින් කුමාර කදිර ඔබෝයි මේ ස්මරණය කරමින් සිටියේ. එවිට ඔබ මෙහි පැමිණිලා ප්‍රණාමය. මෝවිසුනුයි තාරකාසුර පරාජය කර නසා දමනු ලැබුවේ. ඒ නිසා දේව සේනාපති කදිරට පවා ප්‍රථම පූජ්‍ය පදවියට පත්වනු හැකි නිසන්දේහෙන්. නොවේද පාර්වති මාතා? කෙබඳ උබතෝ කෝටිකයක්ද ත්‍රිදේවයිනි? මේ කෙබඳ උබතෝ කෝටිකයක්ද? දැන් කුමක් කියා කරන්නද? කවුරුන්ද පත්තුනේ ප්‍රථම පූජ්‍ය? දේවර්ෂි නාරද, එතරම් සමයක් ඇත්තේ නෑ අප සතුව. ඔබ හුදෙක් නාමේ ඝෝෂණා කරන්න. අප ඔහුව සර්ව ප්‍රථම පූජ්‍ය ස්වරූපයෙන් පිළිගන්නම්. ඔබ නම් පිළිගනීවි. නමුදු අනෙක් සියල් දේවතාවන් සිදු කරයි මාහට අපහාස. යම් හේකින් මා ඔබගේ නාමය ඝෝෂණා කළහොත් යම රජ, අග්නිදේව, වායුදේව, වර්ණදේව, සූර්යදේව ආදී සීල දේවරුන් විරෝධය නොපාවේ. නමුදු ඔවුන් තම තමන්ගේ සීලු කාර්යයන් නැවැත්වුවහොත් යම් හේකින් ඒ සිදුවහොත් නාරායන් නාරායන් ලෝකය න්‍යෂ්ට වී යාවි. එවිටෙහි භාරය කෙසේ නම් මා පිළිගන්නද? ඒ කිසිවක් මා දන්නේ නැහැ. නමුදු යම් හේකින් මා තෝරා ගන්නේ නැතිනම් මා මාගේ කාර්යය නවතා දමනවා. ප්‍රථම පූජ්‍ය බවට පත් නොකළහොත් මාගේ කාර්යයන් මා ඉටු කරන්නේ නැහැ. යම් හේකින් මා ප්‍රථම පූජ්‍ය බවට පත් නොකළහොත්
මමත් මාගේ කාර්යයන් නවත්වනවා. මමත් මාගේ කාර්යයන් නවත්වනවා. මා ප්‍රථම පූජ්‍ය බවට පත් නොකළහොත් මමත් මාගේ කාර්යයන් නවත්වනවා. මමත් මාගේ කාර්යයන් නවත්වනවා. මමයි ශනිදේව. මමයි ප්‍රථම පූජ්‍ය බවට පත් වෙන්නේ. 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 මමයි ප්‍රථම පූජ්‍ය බවට මෙම ඝෝර උවදුර අභිමුවදීත් මොවුන් එකිනෙකා බෙහෙද කරගන්නවා. කෙසේ නම් අප වටහා දෙන්නද මොවුන්ට? ඔවුන් කුමක්වත් ඇසීමට සූදානම් නැහැ. ඉන්ද්‍ර සහිත දේව සාර කර රහේ විවාදා. ප්‍රථම පූජ දේවතා කා සබහි කර දාවා. सबके विपरीत सुमुख युक्ति सुझाए न्यायाधीश की नियुक्ति दिए उपाय යම්හේකින් සැවොම මිලස දෙපුලමින් සිටියොත් ප්‍රථම පූජ්‍ය වෙනුවේ කවුරුන්ද? එය නිර්ණය කරනුයේ කවුරුන්ද? මාගේ ਵਿਚාරේ නම් අපේම කාර්යයට එක් න්‍යායානුකූල අධීක්ෂකයන් පත් කළ යුතුයි. ඔවුන් මේ පිළිබඳව නිර්ණය කරාවි. ගජානන් පවසන දේ උචිතයි. ඔබ න්‍යායානුකූල අධීක්ෂක බවට පත්වන්න. ඔබම කිසිවෙකු අනුයුක්ත කරන්න. ඔබ මේ කරන්න ශ්‍රී හරිනාරායන. මා හුදෙකලාව නොවේ. අප ත්‍රිදේවයන් බ්‍රහ්ම, විෂ්ණු, එසේම මහදේව. අප තිදෙනාම එක්ව නිර්ණයක් ගන්නවා. ඔබ සියලු දේවතාවන් අතුරින් ප්‍රථම පූජ්‍ය කවුරුන්ද කියා. වටහාගනු හැකි විචාරානුසාරයෙන් මොවුන් මාගේ නමයි පවසුනිය. ප්‍රථම පූජ්‍ය බවට පත්වනුයේ යෝග්‍යතාවෙහි ශ්‍රේෂ්ඨතමයයි. ඒ පිළිබඳ නිර්ණය ඔබ සැම මධ්‍යෙහි එක් ප්‍රතියෝගිතාවක් පැවැත්වීමෙනුයි ගනු හැක්කේ. ප්‍රතියෝගතාව ඒ කෙබඳුද ප්‍රභු? එසේයි දේවරාජ. මන්ද ප්‍රතියෝගිතාව යනු යෝග්‍යතාවේ ශ්‍රේෂ්ඨත්වය සිද්ධ කරලන සර්වෝත්තම උපායයි. එනිසා ප්‍රතියෝගිතාව ඉවත හෙලීම නොවෙයි, සැවුමයට සහභාගි වීමයි අවශ්‍ය වනුයේ. ප්‍රතියෝගිතාවේ විජයප්‍රාප්ත වීමේ අපේක්ෂාව අපගේ ඇතුළත වන ගුණයන් පිටතරගෙන අපගේ සියලු සමර්ථකම් අවදි කරවනවා. ඒ උචිතයි ප්‍රභු. නමුදු අප කුමක්ද කළ යුතු වන්නේ? ඔබ සැවම තමන්ගේ වාහන මත ආරුඪ වී එක් ධාවන තරඟයක යෙදී යුතුයි. එහි ආරම්භය කෛලාශයෙන් සිදුවෙවි. අනියකි, තම තමන්ගේ වාහන මත අසුන්ගෙන ධාවනයක්? ලොවේ හිස්තිත සුභස්ථාන වන කාශි, හරිද්වාර, ඍෂිකේෂ්, ගංගා, සාගර්පුරි, කාශි මෙන්ව ද්වාරකා කරා යා යුතුයි. ඉන්පසු එතනින් නැරඹෙනවා පාතාලය කරා යාත්‍රාව රජ බලීගේ නගරයට. නාගලෝකය, ඉන්පසු ස්වර්ගයේ යාත්‍රාව සූර්යලෝකය, නවග්‍රහ මණ්ඩලයේ සමස්ත ලෝකයනු මහර් ලෝකයක්, බ්‍රහ්ම ලෝකයක්, වයිකුන්ට ලෝකයක්, ගෝලෝකයක් පසු කර ආපසු මෙහි පැමිණීමට සිදුවනවා. නමුදු එය කෙසේද දැනගනුයේ ප්‍රභු? එම සෑම ස්ථානයක්ම සැවම ස්පර්ශ කළ බව, කිසිවෙකු විජෙහි ලාලසාමෙන් එම ස්ථානයට නොගොස් ආපසු පැමිණියොත්? එසේ සිදුවනුයේ නැහැ අග්නිදේව. එම ස්ථානයන් කරා ගිය බව හැඟවීමට සැම ස්ථානයන්ගෙන්ම යමක් කැටුව පැමිණිය යුතුයි. සැමට ප්‍රථමයෙන් කෛලාශයට ආපසු පැමිණෙන
ඔහුයි ප්‍රථම පූජ්‍ය දෙවි බවට පත් වුණේ. මෙම ප්‍රතියෝගිතාවයට මුහුණ දීමට මා සූදානම්. මමත් සූදානම් ත්‍රිදේවයිනි. මමත් සූදානම්. එසේ මමත් සූදානම්. වරුණ දේව වෙන මමත් ඒට සූදානම්. එසේ මමත් සූදානම්. අපේ ප්‍රතියෝගිතාවයට සූදානම්. ප්‍රතියෝගිතාවයට අපි සූදානම්. ප්‍රතියෝගිතාවේ සනා. පුත්‍ර කදිර මෙම ධාවනයේට නුඹත් සහභාගී විය යුතුයි. ඔබේ ආඥාව ඉටුවේවි පියාණනි. ප්‍රභු එවිට ගජානන් ඔහු සහභාගී වන්නේ නැතිද මේ ප්‍රතියෝගිතාවට? දැන් මා සතුවත් වාහනයක් තිබෙනවා. අවශ්‍යෙන්ම බාලක ගජානන්. ප්‍රභු ගජානනුත් මෙම ප්‍රතියෝගිතාවයට සහභාගී වේවි. හෙට දින ප්‍රභාතෙහි මෙම ප්‍රතියෝගිතාවේ ආරම්භය කෛලාශයෙන් සිදුවේවි. නාරායන මට ආශිර්වාද ලබා දෙන්න. මාහට මෙම ප්‍රතියෝගිතාවෙන් සඵල වීමට. කුමක්ද ඌවේ මෙන්නේ? ඔබ එක්වනම මෙතරම් වදවන බව පෙනුනේ මන්ද? පුතුනි, දේවතාවුනුත් අසුරයනුත් මැදී දේවාසුර සංග්‍රාම ස්වරූපේ යහපතත් අයහපතත් මැදී නිර්ණායකයක් සොයා ගැනීමට නියමිතයි. එයට දෙවිවරුන්ට උචිත නියමයක ප්‍රාප්ත විය යුතුයි. එය උදෙසායි මෙම ප්‍රතියෝගීතාව පැවැත්වීමට අත්‍යන්තයෙන්ම වැදගත් වනුයේ පුතුනි. එහිදී මාගේ පුත්‍රයන් දෙදෙනාම උපරිම ශක්තියෙන් විජය ප්‍රාප්ත වීමට ප්‍රයත්න දැරිය යුතුයි. එයයි මාගේ අපේක්ෂාව. එසේයි මෑණියනි, අප අවශ්‍යෙන්ම එය කරන්නම්. එසේම දැන් මා සතුව වාහනයකුත් තිබෙනවා. අනේ අයියන්නි, ඔබ තවමත් මාගේ වාහනය මූෂකයන්ව මුණගැසුනේ නැහැ නොවේද? මා මේ දැල්ම මුණගස්වන්නම් ඔබහට පැමිණෙන්න. මේ සිටින්නේ මාගේ වාහනය මූෂකයන්. දුටුවාදා යන්නේ, පවසන්න. අගේ නොවේද මාගේ වාහනය? දැන්ම මොහු මත ආරූඪ වී පෙන්වන්න අම්මා. නැගී සිටින්න මෝෂකේනි, නැගී සිටින්න. අනේ මෝෂකේනි, නැගී සිටින්න. මේ කෙබඳු වාහනයද ගජානන් තෝරගෙන තිබුණේ? එය ඔහුගේ බාරය එසවීමට පවා අසමර්ථයි. එයට කම් නැහැ මූෂකේනි, මෙවර ඔබ අවශ්‍යෙන්ම සඵල වේවි. එක්වරක් යළිත් ප්‍රයත්න දරන්න. ගජානන්, ඔබ අනිත් දේවතාවන්ගේ වාහන දුටුවේද? ඔවුන් කෙසේ වෙතත් මාගේ මෛර වාහනේ ත්‍රිත්ව වේගය පිළිබඳ ඔබ පරිචිතයි නොවේද? ඔවුන් සමග නුඹ මෙම වාහනේ කෙසේ තරඟ කරන්නද? නුඹට දැම්ම වෙනත් වාහනයක් තෝරා ගැනීමට සිදුවෙනවා. පුතුනි කදිර,
යෝග්‍යතාව ඇතැම් විට සාමාන්‍ය සමයකදී පෙනෙන්නේ නොමැති වුවත් එය උදුරකදී අවදි වී ඔහුගේ ශක්තිය බවට පත්වනවා. එනිසා කිසිවෙකුගේ සමර්ථයන් නොදැන ඔහු පිළිබඳව මෙලෙස නිශ්චයකට එළඹීම සෑම ලෙසින්ම අනුචිතයි පුත. එසේ මෑණියනි, ශුභ සංකල්පනාවන්ට ඕනෑම අයෙක්ව කල්පනාවෙන් එපිටට කෙටුව ය හැකි. ඇතැම් විට හෙට ගජානනුත් ඔහුගේ වාහනය මූෂිකයනුත් නුඹව විශ්මයට පත්කරාවි පුතුනි. එනිසා කිසිදා කිසිවෙකු අවතක් සේරු කිරීමෙහි වරද නොකරන්න පුතුනි. උචිතයි මෑණියනි, නමුදු මට නම් පෙනෙනා ලෙසට අයියන්නි මාගේ මූෂකයන්ව අවතක් සේරු කළා නොවෙයි. ඔහුට ඕමනා වූයේ මා අසපල නොවුණු දැකීමටයි. නොවෙද අයියන්නි? අනික ඉදින් මෑණියනි, ජය ලබන්නේ මා වුවත් අයියන්නි වුවත් විජයග්‍රාහියා ඔබගේ පුත්‍රයෙක් නොවෙද? එසේය පුතුනි. හෙට ප්‍රභාතයේහි ප්‍රථම කිරණත් සමගම දේවතාවන් මැදෙහි ප්‍රතියෝගිතාව ආරම්භ වේවි. එනිසා නුඹ දෙදෙනා සූදානම්ව සිටිය යුතු වනවා පුත්‍රවරුනි. මට කමා කරන්න. මට අධිකයෙන් යෝග්‍ය වාහනයක් වේ නම් ඔබ අවශ්‍යයෙන්ම විජය ප්‍රාප්ත වේවි. නමුදු මා නිසාවෙන් ඇතැම් විට ඔබ පරාජය වීමට සිදු වේවි. නමුදු මා නිසාවෙන් ඇතැම් විට ඔබට පරාජය වීමට සිදු වේවි. ඔබ වද නොවන්න මූෂිකේනි, කුමක් වුවත් කම් නැහැ. මේ ප්‍රතියෝගිතාවෙහි ජයග්‍රහණය මහා දේව පුත්‍රයෙකුගේ වේවි.